සලම ඔයාලට මේක මම හිතනවා අලුත් අධ්‍යක්ෂක මම මේ කියලා වරේලා අපි බලමු එහෙමනම් මෙන්න මේ චූටි සදහනට ඉස්සල්ලා එහුම්කම් දීම කරා මුල් විනාඩි කීපෙදී ඔයාලා දැක්කා ක්වයිට් වයිසෙට පෙර ඔයාලා දැක්ක ඒ කියන්නේ පන්ති පැවැත්වුනේ කොහොමද කියලා කියන එක අද ඔයාලා මා ඉදිරියේ නැති වුණා මම ඇවිල්ලා ඉන්නවා ඔයාලා වෙනුවෙන් මගේ යුතුකම ඉටු කරන්න හොඳයි දරුවනේ මම හිතනවා දැන් මගේ පන්ති වලට සහභාගී වෙන සියලුම දරුවන් ඒ ප්‍රදේශ වලට ඇවිත් අධ්‍යාපනික ආයතන වලින් ඉදිරි මාසයට අදාළ සියලුම නිබන්ධන ටික ඔයාලා මේ වෙනකොට ලබාගෙන ඇති කියලා අපිට මේ ක්‍රමයක සෑහෙන කාලයක් මම හිතනවා පන්තිය කරගෙන යන්න සිද්ධ වෙයි කියලා වරේලා ඒකට හේතු වෙන්නේ දන්නවා දැන් තියෙන පවතින තත්ත්වය මොකද කියලා වරේලා එහෙමනම් ඉදිරියේදී මම මේ ක්‍රමයට ඔලන්ට පන්ති දිගටම පවත්වන්න සූදානම් මගේ පන්ති වල දැන සහභාගී වෙන හෝ නොවන කෙනෙක් වෙතත් මේ අයුරින් ඉදිරියට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නම් මසක් සඳහා අදාළ වෙන නිබන්ධන පොත් ලබා ගැනීමට මෙන්න මේ අංකයට ඔගොල්ලෝ කෝල් එකක් ලබා දීම කළ යුතුයි බලන්න එන්නම් ඒකේ තියෙන අංකය 0.77 84 26 313 313 ඒ අංකයට කතා කරන්න පුළුවන් ඒ වගේම ඒ මගේ WhatsApp අංකය එහෙමනම් WhatsApp අංකයට මැසේජ් එකක් ලබා දීමෙන් හෝ එහෙම නැත්නම් 0.7743 816 643ට කෙලින්ම මා අමතා විතර දැනගන්නත් ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ ලංකාවේ කොයි දේශත් දීපාංකරයක හිටියත් අවුලක් වෙන්නේ නැහැ එහෙමනම් ඔයගලන්ට කුරියර් සර්විස් එක මාර්ගයෙන් ඒ කියන්නේ ඒ මාසෙට අදාළ කරන නිබන්ධන දවස් දෙකක් ඇතුළතදී ඔයගලන්ට ලැබෙන්න සලස්වනවා ඒ වගේම ඊළඟට ඔයගලන්ට ඒක කරම මේකේ වීඩියෝ ලින්ක් එක ඔයගලන්ට ලැබෙනවා WhatsApp මාර්ගයෙන් හරි මැසේජ් කරලා හරි ඔයගලන්ට වීඩියෝ ලින්ක් එක ලැබෙනවා එතකොට ඉතින් ඔයගලට තියෙන්නේ මා ඉස්සරහා පිට ඉඳගෙන ක්ලාස් එකේ ඉගෙන ගන්නවා වගේම මේ අරුමින් ඉදිරියටත් පන්තිය පවත්වගෙන යන්න පුළුවන් වේවි ඕනම කරුණක් දැනගැනීමට අදාළ ආයතනයේ කියන්නේ ආයතන කලමනාකාරත්වයට සහ එහෙම නැත්නම් කෞද්ගලිකවම ඔය ඉගෙනින් සඳහන් කළ අංක වලට මා යමතිමිනුත් දැනගන්න ඔබලන්ට පුළුවන් එහෙම නැත්නම් හරිම ලේසි ඔබ මගේ WhatsApp අංකය දීලා තියෙනවා WhatsApp අංකයට මොනේ නෙමෙයි පොලේ පදයි දැන් මොන පොඩක් ඉස්සල්ල ඔබ දැක්කා වීඩියෝ එක නේද ඕගොල්ලන්ගේම පහිතනවා වීඩියෝ එකක් 9 වෙනි ශ්‍රේණියේ වීඩියෝ එක දැන් එදා කොහොමද ඉගෙන ගත්තේ ඔගොල්ලෝ ඉස්සර අපිට තමයි අවස්ථාව අපි ඉගෙනගින් කටයුතු කළේ දැන් අද එතකොට මොකක්ද තියෙන වෙනස ඇවිදilla ඕගොල්ලෝ නෑ මම ඉන්නවා ඔයගොල්ලෝ නෑ පන්තියේ මම ඉන්නවා ඉතින් දැන් විදා කරපු විදියම තමයි මේ වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ හැබැයි ඉතින් තව දෙයක් මට කියන්න පුළුවන් මේ වීඩියෝ එක අපි පැයක වීඩියෝ එකක් ඔයගලන්ට ලබා දෙන්නේ පැයක වීඩියෝ එකක් ලබා දුන්නට දරුවනේ දැන් ඔයගලන්ට මේක චෙක් කරලා බලන්න පුළුවන් හරි දැන් පන්තියේ පැයක විනාඩි 45ක් උගන්වනවට වඩා කොටස මේකේ පැයේදී ඉගෙනීම් කටයුතු කරනවා එමෙන්න හේතුව මොකක්ද හේතුව තමයි ඉතින්නේ ඔයගොල්ලෝ දැන් පන්ති අපි කරනකොට කොහොමද කරනකොට එකක් තව එක මොකක් හරි ප්‍රශ්නයක් ආයි තව එකක් තව ප්‍රශ්නයක් ආයි නේද ඉතින් දැන් ඉතින් මම හිතන දෙවියන්ට ගිහිල්ලා වල උත්තර දෙන්න ඕන ඒ වැඩ කටයුතු අනම්මන තව එකක් නැත්තම් මොකක් හරි උඩ ගහලා උදෝ මේ කොම්පට ගහයි මේ තව පෑනින්නනේ නේ ඉතින් ඔයගොල්ලෝ සිද්ධ වෙනවානේ නමේ පන්ති ළමයි අතරක් නේ තව එකක් නැත්තම් කෑ ගහයි අනේ දැන් මම මට ගැහුවා දැන් ඔයගොල්ලෝ දේවල් වෙනවානේ ඔතන ඕවා බේරන්න හරින් මෙන් ගියාම ඒවත් කාලය සෑහෙන්න බැරි වෙනවා දැන් මෙතනදී එවැනි කේස් මොනවත් නැහැ නේ මේ මට තියෙන්නේ කෙලින්ම උගන්නගෙන යා පැහැදිලිනේ හොඳයි මම මෙතෙන්ද වෙලා පැයක වීඩියෝ එකක් දෙන්න ඉස්සරහම ඔයගොල්ලෝ අපේ ප්‍රධාන කටයුත්ත මොකද්ද ග්‍රැම කොටස යන කලින් ඩික්ටේෂන් පහක් මම ලබා දීම කරනවා දැන් එහෙනම් ඉස්සල්ලා මෙන්න මේක ගන්න එළියට මේ පොත එළියට ගන්න ගත් අරගෙන වෙලා අපි යමු ඒකේ දීලා තියෙන අන්තිම කොටස වචන ටික බලන්න ගන්න. ඒකේ දුන්නමම මෙන්න මෙතනට වෙනකම් මට මතකයි ඇයිද
නම් දීලා තියෙන වා මොකද්ද earn කියලා කියන එකට වෙන නම් දීලා තියෙනවා හරි එතනින් පහකට මම තව වචන පහක් දෙන්න ගන්නපත දැන් ලියන්න tails කියලා කියන්නේ කැට 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 කියලා කියන මොනවද අර ඔහොම සල්ලි දාන්නේ ඒකට මුදල් කල කියලා කියනවා ඈ tails කියලා කියනවා කැට නැත්තම් මුදල් කල ඊළඟ establish establish කියලා කියන්නේ යමක් පිහිටවනවා යමක් පිහිටවනවා establish කරනවා කියලා වලයි කියන්නේ යමක් පිහිටවනවා the other one encourage encourage කියලා කියන්නේ දරුවනේ යමක් මොනවද encourage කරනවා ධෛර්යමත් කරනවා දැන් මම මේ කරන්නේ කොරෝනා තිබුණාට ප්‍රශ්නයක් නෑ අපිට අපි ඔයගොල්ලන්ව encourage කරනවා ඉගෙනීම් කටයුතු නම් නතර කරන්න එපා මේ මාස ගානක් කොහොම නිකන් ඉන්න ගියාම කරපු දේවල් සේරම ඉවරයි මොකද වෙන්නේ අපි සත්ව කොට්ටාසයක් ධනෙට වැඩෙනවා ඒ සත්ව කොට්ටාසේ ගොඩාක් ඉන්නේ මුත්තලම් පැත්තේ එහෙම වෙන්න අරින්න එපා අපි සෑම දෙයකටම අභියෝග කරමු අභියෝග කරමු ඒයි බලන්න ඊළඟ වචනේ මොකද්ද රිස්කි හැබැයි ඉතින් රිස්කි කියලා කියන්නේ මොකද්ද අවදානම් සහිතයි අවදානම් සහිතයි ඒ අවදානම් තත්ත්වයක් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දෙදෙනින් පිට යන්න නැතුව නේද ඒවත් ඔයගොල්ලෝ ඒ දීලා කියන නීති රීති කටයුතු ටික හරියට කරලා ඒ රිස්කි එක ගන්න ඕනේ අවදානම ගන්න ඕනේ පොයින්ට් වලින් අපි බේරිලා ඉන්න අවදානම් සහිත ඊට පස්සේ ඉන්ටරෙස් කියලා කියන්නේ මොකද්ද ඉන්ට්‍රෙස් කියලා කියනවා පොලිය සාමාන්‍යයෙන් ওই බැංකු වල එහෙම නේද අපි මුදල් එහෙම දාලා තියෙනකොට මාසික බව උද්දට ඒ වගේ ලැබෙන ඉන්ට්‍රස්ට් එහෙම නේද පොලියක් ලැබෙනවා අපි ඒකට කියනවා ඉන්ට්‍රස් කියලා වලේ රයිට් දැන් එහෙමනම් ඊළඟට අපි කියන්න ගත්තා දැන් 1 2 3 4 5 ටෙම්ප්ට් ටෙම්ප්ට් කියලා කියන්නේ යමක් කරන්න පෙළඹෙනවා යමක් කරන්න පෙළඹෙනවා ටෙම්ප්ට් කියලා වලයි අපි කියන්නේ හරි එහෙමනම් දැන් අපි සූදානම් වෙන්නේ මේකෙන් පරිදයි ඉතින් මේක ඉතින් හරියට දැන් ඔයගොල්ලෝ පුරුදු වෙන්න ගෙදරදී ආගෙන ප්‍රැක්ටිස් කරා දැන් මා ළඟ නැහැනේ හරි මම කියවද්දී ඔයගොල්ලෝ ඒවා ලියන්න ඕන ලබන සතිය මම මේ වචන පහ කියනවා ඔයගොල්ලෝ එක ලියන්න අවශ්‍ය කරනවා එහෙමනම් මොකද මෙතනද වෙන්න ඕන විශ්වාසය ඔබ සතු වෙන්න ඕන හරිද විශ්වාසය හරි බොරු කරන්න එපා බොරු කරලා ඉවරලා හරි වාගේ පහම හරි මොකාට වෙන්නද දෙදින් නේද එහෙම කරන්නේ නැහැ touch your heart and ask yourself you are karma na will answer you are correct or wrong ඒ කියන්නේ ඔබගේ හදවතට ඔබ තට්ටු කරලා ඔබම අහන්න හරිද මේකේ වචන පහ හරියට ලියලා තියනවාද මම බොරු කිව්වේ නෑ නේද බොරු කිව්වොත් ඒක තමාටම තමයි ඒ දැන් ගන්න එකනම් ක්‍රමපද දැන් අලුත් ක්‍රමපද වල අපි හිතන්නේ මේ දවස්වල අපි ටෙන්සස් කියලා කතා කරගෙන හිටියේ ඒස්කෝලේ පටන් ගත්ත මේ පන්ති පටන් ගත්තට පස්සේ මම ආයතන ටෙන්සස් කොටසට යනවා. එහෙමනම් ටිකක් අමාරු පාඩම් කොටස් වගේක් තියෙනවා. ඒ අමාරු පාඩම් කොටස් කීපේ අමාරුම නෑ. ඉතින් මේවා දැන් කරද්දී ඔයාලට පැහැදිලි වේවි. ඒ කොටස් ටික මම මේ වීඩියෝ මාර්ගයෙන් ඔයගලන්ට කටයුත්ත කියලා දෙන්නයි සූදානම්. මොකද අපි ආවේ එහෙමනම් මෙන්න පොත ඒකේ මොකද ගන්න ඕනේ මෙන්න මේ පොත ගන්න එක කවරයක් දාලා තියෙනවා හරිනේ හරි බල මෙහෙමද ඒකේ කවපේජ් එක දිනන මොකද්ද දානක ලස්සන චිත්‍රයක් මම මේ මේ මේව කාලෙදී ඇඳන්නේ වැඩි වැඩිකුත් නැහැ නේ නේ බලන්න ඒක ලස්සනද කියලා මගේ චිත්‍රේ සුපිරි නේ ආයි පක්ක චිත්‍රයක් තමයි ගන්න නිතරම නෙමෙයි ඔයගොල්ලෝ දන්නවා මම සින්දු කියන්න පුළුවන් චිත්‍රාංගින්න පුළුවන් නේ තමද යම වගේ පුළුවන් හරි පට්ට බල ඇත්තක් කිව්වේ පටන් ගන්න හරි එහෙනම් පාස් ද පාස් ඔෆ් ස්පීච් කියලා ලියලා තියෙන මාතෘකාව පාර්ට් 1 පළවෙනි පොත මේක එහෙනම් මේ පොතට පිටපතනම කයිද වෙනවා ඊට පස්සේ පාර්ට් 2 කියලා පොතක් එවි මොනව හරිදයක් ඔයගලන්ට දැනගන්න කියා ගන්න අවශ්‍ය නම් එහෙම මේ පාඩම් වල මට මගේ WhatsApp එකෙන් දැන් මුලින්ම කියවුණා WhatsApp අංකය ඒකට මැසේජ් එකක් දාන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ කියන්නේ අංකය කතා කරපල්ලා ගලින්ම අහපල්ලා සර් මේක මොකද්ද කියලා වෙලා මම දැස්ටි ඔබට උත්තර දෙන්න ඕනම තමයි උත්තර හ්ම් right බලන්න බලන්න පිටු පළවෙනි පිටුවේ තියෙනවා එහෙමනම් මෙන්න මේ කොටස මොකද්ද
the parts of his speech කියලා දීලා තියෙනවා the parts of his speech ඒකේ තේරුම මොකද්ද දරුවනේ තේරුම තමයි මොකද්ද පද වර්ග කිරීම පද වර්ග කිරීම ඒක දීලා තියෙනවා දැන් අපි හඳුනාගමු පද වර්ග කිරීම කියලා කොට තේරෙන්නේ නැහැ නේ හඳුනාගමු කොහොමද අපි හඳුනාගන්නේ හඳුනාගන්නේ ඉංග්‍රීසියෙන් සුද්ධ මෙහෙම දීලා තියෙනවා words are divided into different kinds of classes called parts of speech according to their use that is according to the verb they do in a sentence they do in a sentence ehema kiyala ape therenne ne ena eke singala therima liya ganna ganna singala therima හොඳයි යාම අපි බලමු ලියා ගන්න ඉංග්‍රීසි භාෂාවේ ඇති ලස්සන පැහැදිලි ලියාමයක් ඉංග්‍රීසි භාෂාවේ ඇති ඉක්මනට ලියා ගන්න එකද නේ ඒක කරගා පද සියල්ල පද සියල්ල මේ මේක ලියලා තියෙන හැටි බලන්නකො මෙච්චර මේ ඉස්සරහා ඉඳගෙන නේ ඇයි නැද්ද මම කියපු දේ මම කිව්වා පද සියල්ල කියලා මෝ පඩ කියලා කියලා පඩ නෙමෙයි අකෝ පද කියලා ලියපන් එහෙමනම් පද සියල්ල ඒ එකිනෙකින් භාෂාවට සිදුවෙන මෙහෙය ඒ එකිනෙකින් භාෂාවට සිදුවෙන මෙහෙය එකිනෙකින් භාෂාවට සිදුවන මෙහෙය මෙහෙය අනුව එකිනෙකින් භාෂාවට සිදුවන මෙහෙය අනුව විවිධ වර්ගවලට බෙදා තිබේ විවිධ වර්ගවලට බෙදා තිබේ විවිධ වර්ගවලට බෙදා තිබේ ඒවා පද වර්ග කිරීම වශයෙන් ඒවා පද වර්ග කිරීම වශයෙන් ඒවා පද වර්ග කිරීම වශයෙන් හඳුන්වනු ලැබේ හඳුන්වනු ලැබේ හරි එහෙමත් ඔයගලට කිව්වට තේරෙන්නේ නැහැ පද වර්ග කිරීම අනුව අපි දැන් මේ වගේ ඉදිරියේදී කරගෙන කරගෙන යද්දී ඔයගලන්ට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් කමක් ඇති වෙනවා ඒක යවුල මේ එහෙමනම් අහුම්කම් දෙන්නකෝ ඊළඟ වාක්‍යය මොකද කියලා the parts of his speech are 18 number ඒකේ තේරුමක් දීලා තියෙනවා පද වර්ග කිරීම කොටස් 8කින් සමන්විත වෙයි පද වර්ග කිරීම කොටස් කීයක් තියෙනවද දරුවනේ පද වර්ග කිරීම කොටස් 8කින් සමන්විත වෙයි අපි දැන් මේ 8 හඳුනාගමු මේක විශාල මාතෘකාවක් පොඩි මාතෘකාවක් නෙවෙයි මාස ගණනාවක් කතා කරන්න පුළුවන් මාතෘකාවක් හරි පොත් ගණනාවක් තියෙනවා ස්ටෙප් බයි ස්ටෙප් යා පියවරෙන් පියවර ඉදිරියට දරගෙන යන්න ඒකට එතකොට මේවට අදාළ ඔය වීඩියෝ එහෙම මම ඔයගලට පන්ති පටන් ගන්නතර පස්සේ මේවා දාලා දෙන්නම් මේක අවුලක් වෙන්නේ නැහැ හොඳයි පළවෙනි වල නවුස් ලියන මේ මනම් පළවෙනි පද වර්ග කිරීමේ පළවෙනි අවස්ථාව මොකද්ද නවුස් ලියන්නේ නාම පද නිය නාම පද සෙකන්ඩ් නම් ප්‍රොනවුන්ස් සර්වනාම පද සර්වනාම පද සර්වනාම පද එඩෙක්ටිව්ස් එඩෙක්ටිව්ස් ලියන නාම විශේෂණ පද නාම විශේෂණ පද නාම විශේෂණ පද verbs ක්‍රියාපද verbs ක්‍රියාපද adverbs ක්‍රියා විශේෂණ පද adverbs ක්‍රියා විශේෂණ පද Number 6 conjunctions sambandhak pad sambandhak pad Number 7 prepositions nipada pad nipada pad
they are asked for interjections. ඒ කියන්නේ විශ්මයාර්ථ පද. විශ්මයාර්ථ පද. දැන් මම මේ එකින් එක අද හඳුන්වා දීම පමණක් කරන්න. නාම පද කියලා කියන එක පිටු 14ක් විතර තියෙනවා කතා කරන්න. ඈ ප්‍රොනවුන්ස් කියලා කියන එක පිටු බලනාවක් තියෙනවා කතා කරන්න. හරි. නමුත් මේව අද මම පළවෙනි වීඩියෝ එකේ හඳුන්වා දීම පමණක් ඔයගලන්ට කරන්න. ඊට පස්සේ අපි තියෙන වාක්‍ය බලන්න. The eight types are called parts of speech. මෙම වර්ග 8 සඳහා පද වර්ග කිරීමයයි කියනු ලැබේ. පැහැදිලි නේද? Each part of speech has a specific use and function. ඒ කියන්නේ සෑම පදයක්ම වර්ග කිරීමේදී එහි විශේෂ භාවිතයන් සහ ක්‍රියාකාරීත්වය function කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය specific කියලා කියන්නේ විශේෂ කියලා කියන අවස්ථාව හොඳයි බලන්න එමනම් number 1 nouns nouns කියන්නේ මොනවද නාම පද ඊයාට නාම පද කියලා ඉවරයිද ඒ විස්තර කරනවා මේ ආකාරයට ළමයිනේ A noun is a name of a person, animal, place or thing. මොකද මේ කියන්නේ? සිංහල දෙකම දීලා දෙනවා. කිසියම් පුද්ගලයෙක් සතෙක් තැනක් හෝ දෙයක් හඳුන්වන පද නාම පද ලෙස හැඳින්වේ. පැහැදිලි නේද? හොඳයි එහෙනම් උදාහරණ බලන්න. නාම persons පුද්ගලයන් වශයෙන් ගත්තොත් එහෙම නිපුන් ඇඩම් කියලා වරෙලා පුද්ගලයෝ දෙන්නෙක් දීලා තියෙනවා. තමයි දෙන්නෙක්ගේ නම් දීලා තියෙනවා නේද? ඇනිමල්ස් ගත්තාම දීලා දෙනවා ඩොග්, කැට් දීලා දෙනවා සත්තුන්ගේ නම් දෙකක්. ප්ලේසස් ස්ථාන ගත්තාම චිලාව් මාදම්පි. හලාවත මාදම්පි කියලා වරෙලා අරගෙන තියෙනවා ස්ථාන දෙකක්. තින්ස් කියලා කියන්නේ දේවල් අප්‍රාණික වස්තු. ටේබල් नाम पद අපි එවන බලමු බලන්න නේ අපි ගම බලන්න රයිට් මහේෂ් තම දිනවා මිසර හරි රයිට් දැන් බලන්න එවන මුගේ නාම පද කොච්චර තියෙනවද කියලා නේද නේ මේ හෙඩ් එක නාම පද යන්නේ රයිට් නෝස් එක මුගේනේ නාම පද යන්නේ හරි ඊට පස්සේ තවම විනාමයෙන් බලන්න පටි අතර අවිනවනේ නාම පදයක් හරි හරි ආවේ දෙන්නේ චෙස් එක බබුව අතට අවිනවනේ නාම පදයක් නේ ඒ වගේ ස්ටමක් කියලා කියනවා බණ්ඩිකේදී මොකද ඒකවට මොනවාද බණ්ඩිකේදී උඩ තියෙන්නේ මේව මේව කියලා කියනවා එහෙමනම් බුරිය නේ බුරියකට අහුවෙනවා අලල බලපන් අතට අහුවෙනවා අහුවෙනවනේ හරි ඊට පස්සේ ඔව් හරි ඉතින් එහා පහලට මම අල්ල බලන්න යන්නේ නැහැ මොකද දන්නවනේ තාය වැඩි වරද්ද ගන්න ඕනේ නැහැ නේ හරි කෙසේ වෙතත් එහෙමනම් මුගේ ලක්ෂ ගානක් තියෙනවා නාම පද මේ අතට අහුවෙන දේවල් බලන්න අතට අවිනවන නාම පදයක් තව තව දේවල් මොකද තියෙනවා බෙදලා ගිනවල බලපන් අතට අවිනවන කියනවා හරි හොඳයි අපි යමු එහෙනම් ඊළඟ අවස්ථාවට වාක්‍යයක් දෙලා තියෙනවා මේ ආකාරයට නිපුන් ඉස් ඩ්‍රයිවින් කා නිපුන් කාර් එකක් ඩ්‍රයිව් කරමින් සිටිනවා පේනවනේ පිටිතේරක් අලුතෙන් ගත්ත කාර් එක තමයි ඔය ළඟදි ගත්ත කාර් එක තමයි නේ මට නම් ඉතින් නගින්න බෑ අපි හයක් බස්සන්න එපා අතලට නේ ඩ්‍රයිව් ජූන් නැතයි කාර් එක මේක ෆේවරිට් කාර්ද ඔව් මේක කවුද අපේ ක්‍රිකටර් මේ ළඟදී අපි කතා කළා එයාගේ ෆේවරිට්ම කාර් එක තමයි සංගක්කාරගේ ෆේවරිට්ම කාර් එක තමයි ඔක හරි ඊට පස්සේ අපෝ ඩොග් ඉස් ඉන් ද ගාඩන් ඩොග් බල්ලා ඉන්නවා ගාඩන් එකේ ඔව් එහෙමනම් බල්ලා ලස්සන බල්ලෙක් නේ හරි දෙවි දෙරක් තමයි නේ හොඳයි ඒ අර එහෙමනම් ඒ පළවෙනි කොටස නවුන්ස් කියලා අපි හඳුනා ගන්නවා. දැන් මම කිව්වා එහෙමනම් මේ දෙකේ හඳුනාගීම විතරයි ළමයි ඉන්නේ කරන්නේ.
ඉදිරියේදී තවද වඩා දැන් ඊළඟ වීඩියෝ එකේදී මේවා හොඳට විස්තරාත්මකව අපි කතා කරගෙන යන පොයින්ට් ඉවරින් ගමු අපි මේ විදිහට අධ්‍යයනය කරමු ඊළඟට අපි යනවා ප්‍රොනවුන්ස් ක්‍රියාකාරීවන ප්‍රොනවුන්ස් කියලා කියන්නේ සර්වනාම පද ප්‍රොනවුන්ස් කියලා කියනවා සර්වනාම පද ඒක විස්තර කරනවා මේ ආකාරයට ප්‍රොනවුන් ඉස් අ වර්ඩ් යූස් ෆෝර් අ නවුන් ප්‍රොනවුන් යනු වචනයක් හැදීර බලන්න නාමයක් වෙනුවට යොදා ගන්න පදය සර්වනාම පදයක් ලෙස සැලකේ නාමයක් වෙනුවට දැන් නාම මොනවද කියලා දන්නවා නාමයක් වෙනුවට යොදා ගන්න පදය සර්වනාම පදයක් වෙනවා then when you read the example then you will be able to understand them very very properly understand you right okay example adam is in the kitchen adam කොහෙද ඉන්නේ කුසියේ ඉන්නවා he is cooking oh uyami sidinama එහෙමනම් ඇඩම් කියලා කියන ළමයිනේ නාමපදයක්. ඌ අතට අහුවෙනවා. මේ නාමපදයක්. ඒ වෙනුවට ඇඩම් වෙනුවට මොකද දාලා තියෙන්නේ? ඇඩම් වෙනුවට දාලා තියෙනවා හී කියලා. බොහොම පහසුයි. හී කියලා කියන්නේ මොකද්ද? සර්වනාම පදයක්. The other one personal subject pronouns. ඊළඟට ඒකේ මාතෘකාවේ ඒ කොටස බලන්න. ඒක දිලා තියෙනවා පුද්ගල පත්‍රෝ සර්වනාම පද. පුද්ගල පත්‍රෝ සර්වනාම පද. පත්‍රෝ පද කියලා අපි ගමු. මොනවාද මේවා අපි කලින් කළා I කියන එක නේද you කියන එක he කියන එක she කියන එක it කියන එක we කියන එක they කියන එක ඒවල තේරුම් ඔයගොල්ලෝ දන්නවා ආයේ ගැන මම කතා කරලා කාලයක් ගන්නවා ලකුණු දෙන්නේ නෑ then example Adam does not like me Adam මට කැමති නෑ Adam මට කැමති නෑ එතකොට එවනම් මෙතන පැහැදිලි මොකද්ද Adam නාම පදය ඒකේ සර්වනාම පදයේ සෑදී වෙනවා මේ කියලා කියන අවස්ථාව මට කැමති නැහැ ඇඩම් මට කැමති නැහැ හරි ඔබ තමයි මේක දැන් මට අරතිස්සෙම මේක මන්ත්‍රයක් වගේ කියන්න ඕනේ නැහැ තව මේ දැන් උදාහරණ අවස්ථාව විතරේ මේ කියලා දෙන්නේ තව විස්තර ඔයාලා උඩාත් තියෙනවා ඒවා කතා කරන්න personal object pronouns මොනවාද මේ පුද්ගල කර්ම සර්වනාම පද හරිද ඒවා දිලා තියෙනවා මොනවද මේ කියන එක මම you ඔබ he මොහු her ඇය it ඒක ඌ us අප them කියලා කියන්නේ own කියන තේරුම ගන්න පුළුවන් හරිද turn to other way අර වගේ වෙන අනිත් පැත්තේ විදුවට ඒකේ example එකක් දිලා තියෙනවා තව බලන්න මොකක්ද කියලා is that adam's car ඒක adam ගේ කාර් එකද ඒක ඇඩම් ගේ කාර් එකද no it's mine නෑ ඒක මගේ ඒක මයින් කියලා කියන එකෙන් පැහැදිලි වුණා මොකද්ද කියන වාක ඒක මගේ හරි ඊළඟට යන්න possessive pronouns ඒක තේරුම ගන්න අයිතිය හැගවීමේ සර්වනාම පද ඒවත් තෝරන පැත්තකින් ලියා ගන්න අයිතිය හැගවීමේ සර්වනාම පද හොඳයි අයිති හැගවීමේ සර්වනාම පද අපිට ගත්තාම මොනවාද බලන්න ඒකේ මේ ආකාරයට දිලා තියෙනවා මයින් මගේ yours ඔබගේ his ඔහුගේ hers ඇගේ ours අපගේ theirs කියන්නේ ඔවුන්ගේ පැහැදිලි ඊළඟට එමු නම් number 3 adjectives රෝපියා adjectives කියන්නේ මොනවද නාම විශේෂණ පද නාම විශේෂණ පද දෙයලකද වචන ඒ ඊපා නාම විශේෂණ පද විස්තර කිරීම බලන්න බලන්න දිලා තියෙන එක විස්තර කරලා ඉංග්‍රීසි වාක්‍යයක් දිලා තියෙනවා an adjective qualifies a noun or a pronoun මොකද මේ කියන්නේ නාම විශේෂණයකින් කෙරෙන්නේ කිසියම් නාමයක් හෝ සර්වනාමයක් විස්තර කිරීමකි නාමය විස්තර කරනවා විජිත හේරත්ව විස්තර කරනවා ඒ වගේම සර්වනාමයක් කියලා කියන එක විජිත හේරත් වෙනුවට දී කියලා කියන එක දාගත්තාම සර්වනාමයක් ඔහුව විස්තර කිරීමක් තවදුරටත් ඔහුව විස්තර කිරීමක් කරනවා ඊළඟ ඊට පස්සේ එවනම් example number 1 ඔය ඒකේ කොටස් කීපයක් කියලා තියෙනවා බලන්න කොටස් කීපයේ කොටස් පළවෙනි කොටස the quality of child the quality of child වර්ගයේ හෝ ලක්ෂණය පෙන්වුම් කිරීම වර්ගය මොන වර්ගයේ ලක්ෂණය මොන වගේද යන්නේ පෙන්වුම් කිරීම
Adam is driving a black car. Adam drive කරමින් ඉන්නවා පදවමින් ඉන්නවා මොකද්ද මොන පාට කාර් එකක්ද black car එක. එහෙමනම් කළු පාට කාර් එකක්. එතරම්දී එහෙමනම් පැහැදිලි නේද මොන වර්ගයේද කියලා කියන එක ලක්ෂණය පෙන්නුම් කිරීමක් කරලා තියෙනවා. ඊළඟ number 2 the size ප්‍රමාණය පෙන්නුම් කිරීම. ප්‍රමාණය පෙන්නුම් කිරීම. Adam is driving a big car. Ah, ये बना मुकाद में क्या? तेरे मन दिया ना? Adam विशाल कार का पदों में सिटी. Adam विशाल कार का पदों में सिटी. पहले नहीं? ये बना big car की लाभ के याद भी कुछ तेरे दोस्तों का नहीं किन्हें करने का लेकर पता का ये ऐसे देखा दिखा लोग को ये निशा उठे big car की लाभ माय. नमदाला फिर उन्हें अगर आप तीन ना बोला hari inda vela api yama emana number 3 the number key adyam nen pennukiri key adyam nen pennukiri example adam has several cars several car keepayak kiyana arthi ena adam ta thiyenawa car keepayak adam ta thiyenawa car keepayak several cars yagatta adam ta thiyenawa car keepayak possessing කියලා කියන්නේ අයිතිය පිළිබඳ විස්තර කිරීම අයිතිය පිළිබඳ විස්තර කිරීම බලන්න එමනම් it is his car ඔව් it is his car ඒක ಏನ මොකද ඒක මොනවත් නැති his car එකක් කියලා කියන්නේ නෑ නෑ ඒක තේරුම යන ඒක ඔහුගේ car එක ඒක ඔහුගේ car එක ඒක ඔහුගේ car එක ග්‍රැමවලට තමයි ඉතින් වැඩි කාලයක් අපි යොමු කිරීම කරන්නේ මොනවාද මේ දන්නවනේ ඉතින් දැන් මේ යන ගමන මොනවයි ගමනක්ද යන්නේ ඕ ලෙවල් වලට ඉලක්ක කරගෙන යන ගමනක් යන්නේ ඉතින් ඒ නිසා ග්‍රැම ගන්න ගත්තේ මම පන්තිරිය වලට කියලා දීලා තියෙනවා ග්‍රැම ගන්න නැත්නම් දරුවනේ ඕ ලෙවල් වලට ඒකක් ගන්නවා කියන එක හීනයක් විතරයි ඉතින් ඒ නිසා හොඳට පියවරෙන් පියවර මේ දෙන දේවල් හොඳට අධ්‍යයනය කරන්න ඕනේ ව්‍යාකරණ පිළිබඳව පූර්ණ දැනුමක් ඕනේ දෙක ප්‍රශ්නපත්‍රයේ තේරුම් ගන්න 9 දී 10 දී 11 දී හරි දැන් ඉතින් තව මාසෙකින් මොනවාද ඔගොල්ලෝ 10 නේ මේ ඉතින් ඒ නිසා පේපර් එකට ඕ ලෙවල් පේපර් එකට සූදානම් වෙන්න අරන් දෙන්න මේක කීකරන අල්ප මාත්‍රයකවත් ඉතින් කකිදයක් ඇති කර ගන්න එපා හැබැයි ඉතින් මම ඒකක් කරන් දෙන්නම් කියලා කියන්නේ ඕගොල්ලන්ගේ උනන්දු මත ඈ එකක් මතක තියාගන්න ඕන නැතුව මම මේ දෙවි දෙනෙක්වත් එහෙම නැත්නම් මේ මන්ත්‍රකාරයෙක්වත් නෙමෙයි කිසි දෙයක් උගන්වන්නේ ඉගෙන ගන්න හැරෙන්න මේ නැතුව ඒකක් කරන් දෙන්න ඈ එහෙම මට කරන්න බෑ ඕගොල්ලන්ගේ උනන්දු සහ උත්සාහය හරි මම ඊළඟට එහෙමනම් අපි යමු ආයතනයේ මේ සර්වනාම ඒක ගත්තා my your his her its our dear හරි එතකොට එතනදී ඉස් කියලා කියද්දී අපොස්ට්‍රොෆි දාලා නේ ඒක කියන කිසියම් ප්‍රශ්නයක් වෙනවා ඔයගලන්ට එතන ඇයි සර් අපොස්ට්‍රොෆි දාලා නැත්තේ කතා කරනවා ඉදිරියේ හරි මාතෘකාව අරගෙන කතා කරනකොට හතර වෙනිදේ යන verbs verbs කියන්නේ මොනවද ක්‍රියාපද verbs කියලා කියන්නේ ක්‍රියාපද ඒ අනුව එහෙනම් a verb is a verb used for saying something මොකද මේකේ සිංහල තේරුම? දීවතිවා සිංහල තේරුම මම පස්සේ දීලා තියෙන්නේ යමක් කීම සඳහා යොදා ගන්න පදය ක්‍රියාපදයකි යමක් කීම සඳහා යොදා ගන්න පදය ක්‍රියාපදයක් වශයෙන් හඳුන්වන තැන්දි අවස්ථා example number 1 Adam drives a car sorry a bus එහෙමනම් Adam drive කරමින් ඉන්නවා drive කරනවා bus එකක් සාමාන්‍යයෙන් drive කරන්නේ යා bus එකක් ඈ ඒ අනුව Adam bus එකක් පදවයි Adam bus එකක් පදවයි ක්‍රියාපදයෙන් drives කියලා කියන්නේ ඒ වගේ කිසිම ලොකු දෙයක් නෙමෙයි ක්‍රියාපදය හැටියට සැලකෙන්නේ number 2 nipun is drinking a cup of coffee නිබුන් බොමින් ඉන්නවා මොකද්ද කෝපි එක කෝපි එක බිබිබි ඉන්නවා ඒක හැටි බොමින් ඉන්නවා ඈ සිංගල ගෙන්න කිච්ච වැඩි සලකන්න එපා දැන් විදලන් ඉතින් පන්තිය ඉන්නකොට ළමයි කෑගාර කියනවානේ සෑල ඕන නෙමෙයි මේක ඉන්නේ සිංහලෙන් මේකයි කියලා අද මට කවුරුත්
උදව් කරන්නේ නැහැ නේ ඉතින් ඒක සිංහල ඔහොම ගන්න නිසා අවුලක් වෙන්නේ නැහැ last one day we play cricket අපි මොනවද කළේ cricket සෙල්ලම් කළා අපි cricket සෙල්ලම් කළා එතකොට ඒකේ ක්‍රියාපදේ පැහැදිලි play කියලා වෙනවා නේ ඊළඟට ඊගෙන ගන්නවා බාන verbs can also show a state ඒ කියන්නේ මොකද යමෙකුගේ ගති ස්වභාවය පෙන්නුම් කිරීමටද මේ යොදාගෙන යමෙකුගේ ගති ස්වභාවය පෙන්නුම් කිරීමටද මෙය යොදාගෙන බලන්න මොනවද මේ ගති ස්වභාවය කියලා වරේල යවලන මගේ ගති ස්වභාවය මොකද්ද කියලා වරනේ ටයිට් ස්වභාවයක් ගැන කතා කරුවොත් එහෙම කටට බ්‍රේක් නැහැ නැතු නේ ඒ වගේම නේ හොඳ කටක් නෙමෙයි දන්නවනේ නේ හොඳ කටක් නෙමෙයි ඉදි දෙරට තියෙන අවුච්ච හැම හාල් පාරු ටෝක් එකක්ම කතා කරනවා ඒකත් ඔයගොල්ලෝ දන්නවා ඊළඟට අපි අර එහෙමනම් ස්වභාවය ගැන බලන්න මේ දෙලා තියෙන ඇඩම් මීස් ටයර් දැන් නම් මටත් ඉතින් හරි ටයර් නේද උදේ ඉඳලම දැන් ඔය දිගටම වීඩියෝ තමයි කරන්නේ ඇඩම් මීස් ටයර් ඇඩම්ට මහන්සේ ගති ස්වභාවය උ කොහොමද ඉන්නේ උ මහන්සේ ඉන්නේ ආ නිපුන් වොස් ඇන්ග්‍රී එහෙමනම් නිපුන් තරහෙන් හිටියේ වොස් තියෙන්නේ යනුව නිපුන් තරහෙන් හිටියේ ඇන්ග්‍රී ස්වභාවය උ හිටපු විදිය I feel ill ill කියන්නේ අසනීපයි මට අසනීප ගතියක් දැනෙනවා feel කියලා කියන්නේ දැනෙනවා මට අසනීප ගතියක් දැනෙනවා මට අසනීප ගතියක් දැනෙනවා ඒ හින්දා මම චුට්ටක් ඉඳගෙන කියනවා කවන්නේ නේ අම්මා ගන්න බෑ බං ඉතින් අඩි 6ක් නේද? නවන්නත් බෑ අම්මා. හරි. දැන් එහෙමනම් අපි ඉතින් පොඩසට යන්න. ඒකට මේ වුණොත් එහෙම. කරමන ටිකක් බලන්න බෑ නේ. ස්ලයිඩ් එහෙමනම් අපි ඊළඟට සූදානම් වෙන්නේ පස්වෙනි මාතෘකාව. මොකද ළමයිනේ පස්වෙනි මාතෘකාව? පස්වෙනි මාතෘකාව adverbs මොනවද මේ adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ adverbs කියලා කියන්නේ ක්‍රියා විශේෂණ ඒ අනුව ක්‍රියා විශේෂණේ මොකක්ද බලන්න හඳුනා දීම කරලා තියෙන්නේ කොහොමද හඳුනා දීම an adverb qualifies a verb an adjective or another adverb another adverb මොකද ළමයිනේ මේකෙන් කියන්නේ මේක සිංහල තේරුම දෙලා දෙනවා ක්‍රියා විශේෂණයකින් ක්‍රියාවක් නාම විශේෂණයක් හෝ වෙන ක්‍රියා විශේෂණයක් විස්තර කරයි වෙන ක්‍රියා විශේෂණයක් විස්තර කරයි පැහැදිලි දාස්තාව 10 වර්ගයේ page number 3 example number 1 Adam is running quickly එහෙමනම් Adam වේගයෙන් දුවයි ඒ අනුව quickly කියලා කියද්දී ඒක adverb එක හැටියට සලකනවා මොකක්ද ඉතින් ඉස්සරහේ ප්‍රකටකේ දීලා තියෙන්නේ මොකද්ද adverb of manner කියලා හරිද ඒ අනුව ස්වභාවය දක්වන ක්‍රියා විශේෂණ ස්වභාවය දක්වන ක්‍රියා විශේෂණ නැවතත් මම කියනවා කෙටියෙන් හඳුන්වා දීම මේ හරි කොහොම විතරක් කියලා බෑ හරි සකර්ම නිපුන් never drinks coffee හඳුනන්නේ කොහමද adverb of frequency frequency ඒ කියන්නේ මොකද්ද සිංහල තේරුම වාර ගණන දැක්වෙන ක්‍රියා විශේෂණ frequency කියලා කියන්නේ වාර ගණන දැක්වෙන ක්‍රියා විශේෂණ නිපුන් කවදාවත් කෝපි බොන්නේ නැහැ නිපුන් කවදාවත් කෝපි බොන්නේ නැහැ
वचनेकट हो
වාක්‍යයක් තවත් වාක්‍යයකට සම්බන්ධ කිරීමට යොදා ගනී වචනයක් තවත් වචනයකට වාක්‍යයක් තවත් වාක්‍යයකට සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා වචන අපි conjunctions නො සම්බන්ධක පද ලෙස හඳුනා ගන්නවා හරි බලන්න මේ වෙන උදාහරණයක් common examples පොදු උදාහරණ කිහිපයක් and or because so but while for ඔය කියන සරල සම්බන්ධක පද කිහිපයක් තමයි ඔය හඳුනා ගත්තේ එතකොට දැන් මේ පාඩම් කොටසෙන් දරුවනේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන ඕ ලෙවල් දක්වාම මේ මාතෘකා කතා කිරීමවා ඉතුරු මිතුරු මොනවක්වත් තිබෙන්නේ නැහැ ඕ ලෙවල් දක්වාම කතා කිරීම සිද්ධ වෙනවා පැහැදිලි හොඳයි එතකොට එහෙමනම් පොදුවේ භාවිත කරන ලබන උදාහරණ කීපයක් අපි උදාහරණ කීපයක් පොඩ්ඩක් හඳුනා ගමු I like cats and dogs. මම කැමති පූසන්ට සහ බල්ලන්ට. ඒතර පූසෝ සහ බල්ලෝ සම්බන්ධක පදේ හැටියට සම්බන්ධ වෙලා තියෙනවා. මොනවද? වචනයෙන් cats කියලා කියන අවස්ථාව. Number 2. The telephone rang while I was cooking. එවනම් දුරකථනය නාද වුණා මම උයමින් සිටියේදී. මම උයමින් සිටියේදී. දුරකථනයේ නාද වුණා මම උයමින් සිටියේදී වයිල් කියලා කියන සම්බන්ධක පදයේ යොදලා තියෙනවා අතරේ කියන තේරුම ගන්නවා තව තේරුම් කියනවා පොඩ්ඩක් ඔය තේරුම ඉදිරියේදී කියලා දෙනවා ප්‍රශ්නපත්‍රයත් එක්කලම සාකච්ඡා කරනකොට මේ වචන කොහොමද දෙන්නේ කියලා තවදුරටත් අපි මේවා කතා කරනවා He is nice but is stupid සමහර අය ඉන්නවනේ මේ වගේ නේද ඔව් ලස්සනයි නමුත් මොඩයි හරි ලස්සනයි අම්මා කියලා දැන්නේ ඉන සිරියාවන්තයි නේද ඒ වුණාට මැටි බෝල්ලු නේ මේ ලෝකේ දරුමක් නැති මැටි බෝල්ලු හැරෙන්න සමහර කට්ටිය සලකනවා නේ හැබැයි සමහර කට්ටිය ඉන්නවා නේද ලස්සනයි දරුමක් එහෙම තියෙනවා වැඩි දෙනෙක් ඉන්නේ වුණාට නේ දෙවියන් නම් සදිලා දෙනවා ලස්සන නමුත් මොලේ දීලා නැහැ ඒවත් මගට තියාගන්න සිද්ධ වෙනවා එවනම් මම දැන් ලෑස්ති විනාඩියක පොඩි ඉන්ටර්වල් එකක් ගන්න. ඔව් මොකටද? මට දැන් සෑහෙන මොකද්ද? ඔව් පම් ටයර් එකක් තියෙනවා. ඒ අනුව මම කීල් ඇවිල්ලා ආපහු ඔව් යන්න. එවනම් ඔයගොල්ලොත් විනාඩියක ඉන්ටර්වල් එකක් දැන් ගන්න ඔයගලන්ට අවස්ථාව තියෙනවා. අපි එවනම් නැවතත් වීඩියෝ එකට සම්බන්ධ වෙමු. නතර කරපු තැන මම දැන් යන්න ඕන. හත වෙනි අවස්ථාව ප්‍රිපොසිෂන්ස් කියලා කියන එකටයි යන්න ඕනේ බලන්න එවන ප්‍රිපොසිෂන්ස් කියලා කියන එකේ මාතෘකාවේ සිංහල දේම ලියනඳ නිපාත පද නිපාත පද ඔකේ right නිපාත පද කියලා කියන එක විස්තර කරලා තියෙනවා මේ ආකාරයට a preposition is a verb placed before a noun or pronoun to show its relation to some other word in the sentence හොඳයි දැන් එහෙම නම් ළමයි ඒකේ තේරුම මොකක්ද කියලා ඔයාලා දැනගැනීම සිංහලෙන් දීලා තියෙනවා නාමයකට හෝ සර්වනාමයකට පෙරේදී වාක්‍යයේ වෙනත් පදයක් හා ඊට ඇති සම්බන්ධතාවය දක්වන පදය නිපාත පදයකි එහෙම කිව්වොත් තේරෙන්නේ නැහැ සිංහලෙන් එහෙම කිව්වොත් තේරෙන්නේ නැහැ එහෙමනම් අපි සූදානම් වෙන්න ඕන බලන්න උදාහරණ මාර්ගෙන්නේ හඳුනා ගන්න නම්බර් 1 දීලා තියෙනවා මේ ආකාරයට to describe place to describe place ඒ කියන්නේ මොකද ස්ථානයක් විස්තර කිරීමට ලියා ගන්න එහෙමනම් ස්ථානයක් විස්තර කිරීමට ස්ථානයක් විස්තර කිරීමට ඒක දීලා තියෙන උදාහරණේ බලන්න Adam is in the kitchen. ස්ථානය මොකක්ද? Kitchen. පැහැදිලිනේ. එහෙමනම් Adam ඉන්නවා කුස්සියේ. එහෙමනම් නිපාතයේ ඉන් කියලා කියන එක සම්බන්ධතාවය දක්වලා තියෙන්නේ the kitchen කියලා කියන අවස්ථාවට. The kitchen. පැහැදිලි. The other one lamp the lamp is on the table. The lamp is on the table. පැහැදිලි. ලාම්ප තියෙනවා මේසේ උඩ. ලාම්ප තියෙනවා මේසේ උඩ. දෙවෙනි අවස්ථාව බලන්න to describe time
එහෙමනම් කාලය විස්තර කිරීමේ නිපාතපද එහෙමනම් කාලය විස්තර කිරීමට අපි කියලා එක ලියාගමු සටහන කාලය විස්තර කිරීම ඒ අනුව I am going to London for a week I am going to London for a week එහෙමනම් මම ලන්ඩනේ යනවා මම ලන්ඩනේ බලා යනවා කොච්චර කාලයකටද යන්නේ කාලය මොකද්ද for a week කියලා කියන්නේ සතියකට for a week කියලා කියනවා සතියකට පැහැදිලිද ඊළඟට අපි යමු ඊළඟ වාක්‍ය හදාගන්න please don't talk during the lesson එබල ඩියුරින් කියලා කියන්නේ මොකක්ද නිපාතේ ඩියුරින් කියලා කියන්නේ යම් කාලයක් තුල හරිද යම් කාලයක් තුල ඒ අනුව එහෙමනම් සම්බන්ධ වෙනවා අවස්ථාව තේරුම් ගත හැකි කරුණා කරලා පාඩම වෙලාවේ කතා කරන්න එපා පාඩම කරගෙන යන අතරවාරයේදී කතා කරන්න එපා නේ ඊළඟ අවස්ථාවට යන තුන්වෙනි එක to describe method ඒකේ ඉස්සරහින් තේරුම් ලියාගන්න පොඩි දෙදිරි ඒක දෙදිරි බලක් නෑ ඉස්සරහින් ලියාගන්න ක්‍රමය විස්තර කිරීමට ක්‍රමය විස්තර කිරීමට ඒ අනුව ඒක දිලා තියෙනවා උදාහරණ වාක්‍ය I will send you the offer by email I will send you the offer by email තේරුම් ලියාගන්න මම ඔයාට පිළිගැන්වීමක් කරන්න මම ඔයාට පිළිගැන්වීමක් කරන්න මම ඔයාට පිළිගැන්වීමක් කරන්න ඊමේල් එකේ එතකොට ක්‍රමය මොකද්ද මොකක් කොහොමද පිළිගැන්වීම කරන්නේ ඊමේල් එකේ එතකොට එහෙමනම් නිපාතේ මොකද්ද බයි කියලා කියන නිපාතේ බයි කියන එකේ තව තේරුම් හතක් තියෙනවා ඒවා දැන් නිපාත පද කරනකොට ඔයගලන්ට මම එය පහදලා දීමක් කරන්න පැහැදිලිද He gave me an answer in writing. Oh, he gave me an answer in writing. Ohu, likhitava mata piliturak dunna. Kohomada dunne pilitura? Likhitava dunne. Ohu mata likhitava piliturak laba dunna. Pahadilida in kila kiyana emanam nipathaya yamak tulin kiyana arthaya yamak tulin kiyana arthaya pahadili madai ilagata arawanda hatare wedi piduwata turn to the page number 8 saha avasanaya avastha eka dina thiyena interjections kiyala monawada me kiyanne vismayartha pada interjections kiyala kiyanne vismayartha pada ඒකනම් තේරෙනවා විශ්මය හැකවීම සඳහා යොදා ගන්නා වචන අපි විශ්මයාර්ථ පද කියලා වලලා හඳුනා ගන්නවා ඒකත් විස්තර කිරීමක් කරලා තියෙනවා an interjection is a word which expresses some feeling තේරුම් ගලද මොකක්ද කියලා දෙන්නේ හදිසි හැඟීම් දක්වන පද විශ්මයාර්ථ පද ලෙස හැඳින්වේ හදිසි හැඟීම් දක්වන පද විශ්මයාර්ථ පද ලෙස හැඳින්වේ පැහැදිලිද එකේ ලියලා තියෙනවා සිංහල තේරුම ඊට පස්සේ interjections are very common in spoken english එහෙමනම් මේ විශ්මයාර්ථ පද බොහොම common කියලා කියන්නේ පොදුයි බහුලව යෙදෙනුනේ කතා කරන ඉංග්‍රීසි භාෂාවේදී හරිද ඒ අනුව හැබැයි ඉතින් මේවා ප්‍රශ්නපත්‍රෙත් ඔයගලන්ට දකින්න ලැබෙනවා ප්‍රශ්නපත්‍රෙත් දකින්න ලැබෙනවා එතකොට අපි මේ කියන වචනයෙන් මොකක්ද කියවෙන්නේ කියලා වරේලා තේරුම දැනගෙන සිටිය යුතු වෙනවා දැල්ල දැන් example then the first one හුරා we won the match එතකොට අපි ඔබ ලියාගනින් දිලියන්නේ හුරේ අපි මැච් එක දිනුවා වී කියන එකේ අතීත කාලය මොකද්ද won එහෙමනම් අපි මැච් එක දිනුවා දැන් ධර්මවල සාමාන්‍යයෙන් අපි හිතමුකෝ දැන් ඉතින් අවසාන ඕවර් එකට ඉන්නේ දැන් ක්‍රිකට් වලට කිසියම් කැමැත්තක් දක්වන ළමයි ක්‍රිකට් වලට මෙහෙම අවසාන ඕවර් එකේ අවසාන පන්දුවට ඒ අනුව එහෙමනම් ලංකාව තරගය දිනන්න නම් තවත් අපිට හතරක් ගහන්න ඕන හරි ඊට පස්සේ දැන් අපි බලාගෙන ඉන්නවා අවසාන පන්දුව යවනවා මේ අවස්ථාවේදී එහෙමනම් ඔහු ගොඩ වෙනවා එහෙමනම් පන්දුව යවීමට සූදානම් පන්දුව මේ අවස්ථාවේදී යොමු කරනවා යනුව
ඉතා විශාල පහරක් ඔහු එල්ල කරනවා ඒ අනුව ලකුණු 6යි ඒ අනුව එවනම් දැන් ඔන්න අපේ ටීවී එක ඉස්සරහා බලාගෙන ඉන්න කට්ටිය කෑ ගහනවා එක පාටම හුරේ කියලා කෑ ගහනවා අපේ මැච් එක දිනුවා 4යි ඉල්ලුවේ කීයක් හම්බුණාද 6ක් හම්බුණා බැලේද දී අදම අලාස් he is dead අලාස් කියලා කියන්නේ අයියෝ කියලා කියන අර්ථය අලාස් he is dead එවනම් අයියෝ ඔහු මැරෙන අවසන් හුස්ම එළීම කරනවා එතකොට සාමාන්‍යයෙන් දුක කනගාටුවක් ඇති වෙනවා එවැනි අවස්ථාවකදීනේ එක පාට විස්මයාර්ථ පදයකින් තමයි අවස්ථාව පටන් ගන්නෙ අලාස් කියලා කියන. ඒ අදලා නම්බර් 3 wow that is really great news wow කියලා කියන්නේ මාරයි නියමයි ආ මරු කියන අර්ථයක් ගත්ත ඇති ඒක නියම ප්‍රවෘතිය ඒක නියම ප්‍රවෘතිය පැහැදිලි දවස්තා දර වෝ කියලා කියන එක විශ්වාර්ථ පදයක් වශයෙන් එතන සම්බන්ධ වෙනවා ලාස්ට් වන් දේ ආ මොකක්ද කියන්නේ යාහූ කියලා ලගයන් කරනවා යාහූ ඒ අනුව I got my bonus එවන හරේ කියන අර්ථය අපිට මේක ගත්ත හැකි ඒ අනුව මට බෝනස් කියලා කියන්නේ දිරිගැන්වීමේ දීමනා මට දිරිගැන්වීමේ දීමනා ලැබුණා පැහැදිලි නේද හොඳයි ඒ අනුව දැන් මම මෙතනදී ඔයාලට කියුවේ ළමයි මේ අනිවාර්යයෙන්ම මේ පාස්වර්ඩ් ස්පීච් කියලා කියන එකට ඔව් පද වර්ග කිරීම හා සම්බන්ධව තියෙනවා කීයක්ද තියෙනවා කියලා කිව්වේ අටක් තියෙනවා පද වර්ග කිරීම ඒ අනුව ඒ අට ඔයාලට සරලව ඒ වගේම දන්න සිංහලෙන් මොනවද කිව්වේ බොහොම හඳුන්වා දීම පමණක් අද ඔයාලට මම ඉගැන්වුවා ඒ අනුව මාතෘකාවෙන් මාතෘකාවට අපි ඉදිරියේදී මේවා විවෘතව කතා කිරීමට සූදානම් පැහැදිලිද හොඳ එහෙමනම් ව්‍යාකරණයෙන් මම අදට සමගන්නවා දැන් ඔයගොල්ලෝ ගන්නෝලා ඊළඟට ප්‍රශ්න පත්‍රය ගන්න දීලා තියෙනවා ප්‍රශ්න පත්‍රයක් ඒ ප්‍රශ්න පත්‍රය ගන්න අරගෙන ඉවර වෙලා අපි බලමු හැබැයි ප්‍රශ්න පත්‍රය නම් කරන්න ඕන ඔයගොල්ලෝයි කරන්න ඕන ඊට පස්සේ මම සතියෙන් සතිය ඒ වීඩියෝ ඔයගලන්ට ලබා දෙනකොට ඒවා විස්තර කිරීම කරනකොට ඔයගොල්ලෝ හරි වැරදි බලන්න අවශ්‍ය කරනවා පැහැදිලි නේද right එහෙමනම් දිලා තියෙනවා වායක බලන් අධ්‍යාපන දුනාත්මේතු ප්‍රොවින්ෂල් ඩිපාර්ට්මන්ට් ඔෆ් එඩියුකේෂන් NWP North Western Province කියලා කියන එක ඒ අනුව 2016 ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා 2016 හොඳයි එතකොට 2016 ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන්නේ 2016 කරපු ළමයා ලකුණු මේ ප්‍රශ්න පත්‍රයේ කීයක් කරන් තියෙනවද බලපල්ලා හොඳට කීයක් කරන් තියෙනවද ලකුණු 96ක් කරන් තියෙනවා 96ක් කරන් තියෙනවා හරි අය බල මෙහෙමනම් චතුමි තරු ප්‍රභා ඒ කියන්නේ මෙන්න අපේ කොන්නට කියන ළමයෙක් මගේ ඒ අනුව පළවෙනි ප්‍රශ්නය බලන්න make meaningful words with suitable affixes කියලා ලේකියා suffixes affixes කියලා කියනවා මම ඔයාලට තේරුම් කියලා දුන්නා පැහැදිලිද ඒවා තේරුම් කියලා දීලා ඒකට අදාළ ඉංග්‍රීසි වීඩියෝ එකක් දෙන්නවා මෙන්න මේවයි මේවයි කියලා දෙලා නේ එහෙමනම් දැන් ඔයාලට මේක තනියෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ අනුව වචන සෙට් එක යටින් දීලා තියෙනවා වචනයේ අගට එකතු කිරීම සහ මුලට එකතු කිරීමයි මෙතනදී සිද්ධ වෙන්නේ ඒ අනුව යූස් කියලා කියන එකට අපිට ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම එක යූස් උදාහරණයක් දීලා දෙන්නේ නෑ අමන්නේ මම ඒක කියලා දෙන්න එහෙමනම් යූස් කියලා කියන එක අගට දානවා මොනවද දාන්නේ ලැස් කියලා කියන එක ඒ අනුව යූස්ලස් කියලා කියන්නේ මොකද්ද ප්‍රයෝජනය නෑ කියලා කියන අර්ථයෙන් ලී ඩබලස් කියලා කියන එක එන්නෝ එතකොට ඒක ඔබ තනියෙන් එහෙමනම් කරන්න අවශ්‍යයි දෙවෙනි එක බලන්න match the notice in A with the suitable places in B write the relevant letter relevant කියන්නේ අදාළ අදාළ letter කියන්නේ අතුර against the correct answer one is done for you එකක් ඔබ වෙනුවෙන් කරලා තියෙනවා ඒ කරලා තියෙන විතරක් මම කරන්න ඉතුරු අපිට බාර කරන්න බලන්න එහෙමනම් මොකද්ද මෙතන තියෙන්නේ කියලා වෙලා අපි බලමු ඔව් ඒක බලන්න දෙලා තියෙනවා ලැප්රෝසි can be cured without deformity කියලා කියන
එක ඒකේ දීලා තියෙනවා. ඒ අනුව ඒකට උත්තරය නම් කියන්නේ B කියන උත්තරය at a health clinic කියලා දීලා තියෙනවා. හරිද? නිරෝගී සෞඛ්‍ය clinic එකදී කියලා කියන තේරුම එතනට දීලා තියෙනවා. ඊට පස්සේ ඒකේ අංක එක බලන්න. Enjoy the fragrance. But don't touch flowers. එහෙමනම් සුවඳ මොනවද කරන්න කියන්නේ? Enjoy කරන්නලු, සතුටු වෙන්නලු, සුවඳ ගැන බලලා don't touch flowers. හැබැයි මල් වලට touch කරන්න එපා කියලා වෙලයි කියන්නේ. ඒ අනුව ඒකේ B උත්තරය B එකේ උත්තරය අපිට ගත්ත හැකි බලන්න මොකද වෙනවද? D කියන එක බලන්න. At the botanical garden. එහෙමනම් මල් තියෙන්නේ කොහෙද? ටොයිලට් එකේද? නෑ. එහෙමනම් බොට්නිකල් ගාඩන් එකේ තමයි මල් තියෙන්නේ. අරෝ ඒකේ අකුර D කියන එකත් ඉස්සරහින් දාන්න. එහෙමනම් ඊළඟට අංක 3. අංක 3 මම සිංහල තේරුම මම කියනවා සිංහලෙන් කියද්දී ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් කියන්න ඕනේ. එතකොට ඉතින් මේක දැන් ඔයාලට පුළුවන්නේ මොනවාද මේ මේ නේද වීඩියෝ එක තියෙනවා ඕන තරම් ඩවුන්ලෝඩ් කරගත්තාම ආපහු දාලා බලන්න පුළුවන් මේකේ අවුලක් වෙන්නේ නැහැ නේ ඒ අනුව බලන්න එවනම් මොකද කියන්නේ කියලා සමන් රෝට් නෝට් ලිව් ආ නෝට් එක ටු හිස් අන්කල් ඔහුගේ අන්කල්ට ඇන්ඩ් ටීචර් අන්දලා ඔව් ටීචර් අන්දලා ඉන් ද දී එරෝස් ඉනි imagine sita ganami you are saman and rewrite the notice in the box never the liyanalo notice at a box eke given below pahale thila thiyena correct the errors ehenam nevaradi karannalu avasthawa e anuwa balanna thila thiyena 3rd November 2016 dear uncle ma aadaraniya mage kawuda uncle vetatai I am writing this I am wrote this note to inform you about our prize giving it will be held on 10th December for 10 a.m. to 2 p.m. in the school main hall please come and take part in it take part in it sahabhagi wenna ekata take part kiyanne sahabhagi you are son ake ehenam menmada meke singala deema kiyawana deyak ne note eke palawenika balanna I am wrote kiyala kiyanne ba ne e anu enna ona mokadda I am writing this note anne widiyata andala yakala kiyana wacane nevaradi swabhave mokadda kiyala welala ogolu dala nawada meka liyanna awashya karana හොඳයි එහෙනම් ඔය ප්‍රශ්න තුන කරලා තියෙන්න ඕනේ ඊළඟ සතියේ මම මේවා සිංහලෙන් හොඳට අවබෝධ කරගන්න දෙනවා ඒ විලාවට ඔයගොල්ලෝ ඒවා ලියලා තියෙන ඒවාට පරිවැරදි දාලා ඉවරලා ලකුණු කීයක් ලැබෙනවද කියලා වෙලලා තමන් හද සාක්ෂියට එකදව බලන්න අවශ්‍ය කරනවා පැහැදිලිද හොඳයි මම එහෙනම් ප්‍රශ්න පත්‍රයෙන් සම ගන්නවා අවසාන වශයෙන් ඔයගොල්ලෝ මෙන්න මේක එළියට ගත යුතු වෙනවා මොකක්ද එළියට ගන්න කියලා කියන්නේ මම ඒ පොතක් පෙන්නන්න පොත ඇවිදිලා කොල්ලනේ කිල්ලනේ මොකක්ද පොත කොහෙද බොල දෙන්නේ පාරේ ආරේ වීඩියෝ එක යනවා මම මෙහි පොත හොයනවා මෙන්න පොත මෙදී මෙන්න මේ පොතයි ගන්න කියලා කිව්වේ දැන් අරගෙන ඉවරලා බලන්න අපි නතර කරමු දැන් ඉවරලා ඒවා ලියා ගන්න ගන්න පාස් ඔෆ් ද බොඩි අපි සම්පූර්ණයෙන් කතා කළා මම හිතන්නේ ඒකේ දෙවෙනි නිබන්ධනයේ ඔයගලන්ට දීලා ඇති දෙවෙනි නිබන්ධනයේ ඉඳලා අපි කරගමු ඊතුරු මිතුරුවක් ආවොත් එහෙම අපි ඒ අවස්ථාව මොකද කියලා වෙලලා පැහැදිලි කරලා ගමු. හලෝ. හරි. හොඳයි ඊට පස්සේ බලන්න එහෙමනම් know your things දැනගන්න ඔබගේ දේවල්.
ඒක අර මම වචන 10ක් කියලා දෙන්නම් දැනගන්න ඔබ ගියේ දේවල් ඒක බලන්න හැක් තියෙනවා හැක් කියලා කියන දන්නවා තොප්පිය කියලා වරේලා හැක් තොප්පිය නෝ යුවර් තින්ග්ස් කියන දැනගන්න ඔබ ගියේ දේවල් ඒකේ දෙසි ඒක කොයිෆ් කියලා කියනවා කොයිෆ් කියන්නේ කුඩා තොප්පිය කුඩා තොප්පිය කොයිෆ් කියලා කියනවා කුඩා තොප්පිය කැප් කියලා කියන්නේ කැප් තොප්පිය අර ඉස්සරහට කැල්ලක් අල්ලලා තියෙන අන්න ඒක කැප් තොප්පිය කියලා අපි ගන්නවා ඊට පස්සේ බ්‍රේක් බ්‍රේක් කියලා එන්නෝනා අල්ලන්නත් එන්නෝනා ඒකේ සද්ද කරන ආකාරය කුඩා හිස්වැස්ම බ්‍රේක් කියලා කියන්නේ කුඩා හිස්වැස්ම ඊළඟට කර්චීෆ් කියලා කියනවා කුඩා රෙදිකඩ කුඩා රෙදිකඩ ටර්බන් සීට් වරුන්ගේ මොකද්ද තොප්පිය කියලා ගන්න පුළුවන් දෙයකට සීට් වරුන්ගේ ඔය සාරියක් වගේ එකක් සීට් කාරේ දාලා උඩට උතලා 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 තියෙනවා එකක් එක්තරා ජාතියක තොප්පියක් ඇටේටයි හඳුන්වන්නේ ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ එමනම් කර්චි සෝරි ටර්බන් කියලා වලයි කියන්නේ ඊළඟට 206 වරන්ද හෙල්මන් රදනාවකෙන්ගේ හිස් වැස්ම හෙල්මන් එක නම් අපි කවුරුත් දන්නවනේ රදදාවකෙන්ගේ හිස් වැස්ම දියදමන් තියාර තියාර කියලා කියන්නේ මොකද්ද කතෝලික ළමයි දැනගන්න ඕන මේක මොකද්ද මාට කියන්න බලන්න තියාර කියලා කියන්නේ ඔව් පාප්තුමාගේ කිරීටය පාප්තුමාගේ කිරීටය තියාර පාප්තුමාගේ කිරීටය ඊළඟට හෙයා ඩ්‍රෙස් අරක ලිව්වනේ පාප්තුමාගේ කිරීටය කියලා ඊට පස්සේ හෙයා ඩ්‍රෙස් කියලා කියන්නේ හිස් පළඳනාව හිස් පළඳනාව හෙයා ඩ්‍රෙස් හිස් පළඳනාව හෙයා පින් කියලා කියන්නේ කොණ්ඩ කටුව හෙයා පින් කොණ්ඩ කටුව එතකොට හෙයා බෑන් කියලා කියන්නේ කොණ්ඩ පටිය හෙයා බෑන් කොණ්ඩ පටිය අපි ඉතින් ඉතල තවදුරටත් කරගෙන යනවා එහෙම ළමයි නේ දැන් මේ පිළිබඳව ඔයාලට කිසියම් ප්‍රශ්නයක් එහෙම දැනගන්න අවස්ථාවක් තියෙනවා නම් එහෙම මේ අවස්ථාවේ ඉදිරි කරගන්නේ කොහොමද ඉදිරි කරගන්නේ WhatsApp එකට දාන්න පරිවිඩයක් ප්‍රශ්නේ මේකයි සර් කියන වෙලාව මම ඒකට WhatsApp මාර්ගයෙන්ම උත්තර දීම කරන්න ඒ වගේම මම තියා ගන්න ඕන ඔයගොල්ලෝ මට කරන උදව්වක් වශයෙන් මෙන්න මේක මොකද්ද දැන් ඔය දැන් ඉදිරියට අපි මේ විදිහටම තමයි දැන් ඉතින් අපි ඔයගොල්ලෝ ආයෙ නැවත හමු වෙනතුරු වීඩියෝස් ඔය විදිහට සතියෙන් සතිය ඔයගොල්ලන්ට වීඩියෝ දානවා පැය ගානේ ඊට පස්සේ ඒ මාසෙම නිබන්ධන කට්ටලේ එකපාර ලබා දෙනවා ඔයගොල්ලන්ට ඉතින් මම ළඟ ඉන්නවා ඔයාලා මේ මට ළඟ නැහැ ඔච්චරයි වෙනස් වෙන්නේ සාමාන්‍ය විදිහට ඉගෙන ගන්න මේ කටයුත්ත මේ විදිහට කරගෙන යා. හැබැයි ඉතින් මේවා ආපහුම පන්තිවලදී මේ වියාකරණ කොටස ආපහු නම් කරන්නේ නැහැ. පැහැදිලිද කියන එක? ඒ වගේම මතක තියාගන්න ඔයගලන්ගේ මම වෙනුවෙන් මෙන්න මේ චූටි ඉල්ලීම මම ඔයගලන්ගෙන් ඉල්ලනවා. දැන් මේ මොනවාද මේ මේ කියන්නේ මේ කරන ආකාරය පිළිබඳව ඔයගලන්ගේ යාළුවා ළඟම ඉන්න යාළුවෝ වැඩි ඕනේ දෙන්නෙකුට මේ වීඩියෝ එක ෂෙයා කරන්න විස්තර ඕනනම් මේකේ තවදුරටත් විස්තර ඒගොල්ලන්ට දැනගන්න අවශ්‍ය නම් එහෙම මොනවද කරන්න ඕන දැනගන්න අවශ්‍ය නම් මට WhatsApp එකට යාළුවනි කියන්න පණිවිඩයක් එවන්න කියලා ටියුන් ගන්න ආකාරය කොහොමද කින්ද මන්ද කියලා මම කියලා දෙන්නම් කියලා හරි මොනවාද මේ එහෙම නැත්තම් මට එයාලගේ අම්මටයි තාත්තටයි කියන්න පොඩ්ඩක් කතා කරන්න කියලා වරේලා ඒ කෙරෙන ආකාරය කොහොමද කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා වරේලා දෙන්න right වැඩි ඕනෙලා යාළුවෝ දෙන්නෙකුට විතරක් ෂෙයා කරන්න යාළුවෝ දෙන්නෙකුට ෂෙයා කරන්න මම වෙනුවෙන් මේකට සෑහෙන පරිශ්‍රමයක් අපිට යොදන්න වෙලා තියෙනවා අර පන්ති දිනන ආවා ටියුට් එක දුන්නා ගෙනුවා ගියා නමුත් මේක එහෙම බෑ වීඩියෝ කරන්න ඕනේ ඒවා එඩිට් කරන්න ඕනේ ඊට පස්සේ ආයේ ඒවා අප්ලෝඩ් කරන්න ඕනේ නේද ගොඩාක් වැඩ කටයුතු තියෙනවා ඒ නිසා මම මෙන්න අර චූටි උදව්ව වොල්ලෝ කරන්න හරි සෑම මාසෙකම එක දවසක් කොබලන්ට ආයතනයේ ඉන්න වෙනවා ඇවිල්ලා මේ මාසික නිබන්ධන කට්ටලේ අරගෙන යන්න වෙනවා සෑම සතියකම දෙන වීඩියෝ වීඩියෝ ක්ලිප් එක ඔයගලන්ට අපි ලින්ක් එකේ වට පස්සේ ඒක ඕපන් කරගෙන මේ විදියට බලන්න ඉතින් ආය මේ 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 පන්ති ඉදිරියෙන් මේ දුන්නම තමයි නේ ඒ නිසා ලොකු දෙයක් මෙතන සිද්ධ වෙන්නේ නැහැ right okay එවනම් අපි මේ පළවෙනි වීඩියෝ එකෙන් සමුගන්නයි සූදානම මේ බෑග් මී not me අපි එන්නේ නැහැ අපි නේද අපි දැන් අර වෙනද කියනවා වගේ මේ බෑග් මී next week කියලා කියන්න බෑ හරි try කරමු අපි මේ try කරලා කියන්න මේ බෑග් මී next week till then I wish you all the best bye bye everybody
Goodbye. Bye-bye.